පුරුදු කියන්නේ ජීවිතය වෙනස් කරන්න බලපාන කාරණා. සමහරුන්ට නරක පුරුදු හින්දා ජීවිතේ විනාශ වෙනකොට තවත් කෙනෙක්ගේ හොඳ පුරුදු හින්දා උන් විශිෂ්ටයන් බවට ශ්‍රේෂ්ඨයන් බවට පත් වෙනවා. ඉතින් අද දවසේ Success Club අපි ඔබට කතා කරන්නේ පුරුදු ගැන නෙවෙයි, පුරුදු කොහොමද ඔබේ ජීවිතයට එකතු කරගන්නේ? එහෙම නැත්නම් නරක පුරුදු අයින් කරලා හොඳ පුරුදු කොහොමද ජීවිතයත් එක්ක සම්බන්ධ කරගන්නේ? අපි එහෙම නැත්නම් කියනවා නරක පුරුදු එහෙම නැත්නම් bad habits කොහොමද deinstall කරලා අලුත් එකක් install කරගන්නේ කියන කාරණේ. ඉතින් ඒ නිසා අද දවසේ වීඩියෝ එක විද්‍යාත්මකව ඔප්පු කළ ක්‍රමවේද පහක් ඔස්සේ ඔබේ පුරුදු වෙනස් කරන ආකාරය පිළිබඳ කතා කරන වීඩියෝ එකක් බවට පත් වෙනවා. ඉතින් මම ඔබට ආරාධනා කරනවා subscribe කරලා නැත්නම් subscribe කරන්න අපේ YouTube නාලිකාව Success Club ඉදිරි වැඩසටහන් එක ඔබට නරඹන්න පුළුවන්. ඒ වගේම ඔබට අවශ්‍ය නම් අපේ වීඩියෝ එකක් ඒ වෙලාවෙම ඔබට නරඹන්න බෙල් අයිකන් එකක් ක්ලික් කරලා තියාගන්න. බොහෝ දෙනෙක් කියනවා දවස් 21ක් එක දිගට යම් කිසි ක්‍රියාවක් කරාට පස්සේ ඒක පුරුද්දක් බවට පත් වෙනවා කියලා. ඒකේ වැරද්දකුත් නැහැ. හැබැයි විද්‍යාත්මකව ඒකේ කිසිම දෙයක් ඔප්පු වෙලා නැහැ. මොකද දවස් 21ක් එක දිගට කරන හැමදේම පුරුද්දක් වෙනවා කියන එක තියෙන මතයක් පමණයි. හැබැයි විද්‍යාත්මකව හොයාගත්ත ක්‍රමවේද පහක් ඔස්සේ ඔබේ පුරුදු ඔබේ ජීවිතයට එකතු කරන්න පුළුවන් කියලා ඔප්පු වෙලා තියෙනවා. ඉතින් ඒකෙන් අංක එක මම ඔබට කියනවා, ඒකට අපි කියනවා හනිමූන් කියලා. හනිමූන් කියලා කියන්නේ ඔබ දන්නවා දෙන්නෙක් ආදරය කරලා සමහර විට විවාහ වෙනකොට ඔවුන් දෙන්නා විවාහ දිවියේ පළවෙනි දවස ගත කරන ආකාරයට අපි කියනවා හනිමූන් එකක් කියලා. ඒකට හේතුව තමයි ඔවුන් ඉතාමත් ආසාවෙන් ආදරෙන් ඉඳලා එකතු වෙලා බොහොම ජීවිතය විඳින මොහොතක් තමයි මේ හනිමූන් කියලා කියන්නේ. ඉතින් එතකොට මේ හනිමූන් වෙලාවේ එහෙම නැත්නම් මේ ජීවිතය එකතු වෙලා කසාද බැඳලා එහෙම නැත්නම් මේ එකතු වෙන වෙලාවේ ඔවුන්ට වෙන ප්‍රශ්න දැනෙන්නේ නැහැ. ඒ වෙලාවේ හැමදේම හරි සුන්දරයි. අන්න ඒ වගේ තමයි ඔබ අලුත් පුරුද්දක් ඔබේ ජීවිතයට ඇතුළු කරගන්න යනකොට. ඒ කියන්නේ අපි හිතමු ඔබ තරබාරුයි, ඔබට කෙට්ටු වෙන්න ඕනේ. එහෙනම් තරබාරුකමට බලපාපු නරක පුරුදු කීපයක් තියෙනවා. එකක් වෙන්න පුළුවන් ඔබ අධික ලෙස ආහාර අනුභව කරනවා. දෙවෙනි කාරණය ඔබ ව්‍යායාම කරන්නේ නැහැ. ඉතින් මෙන්න මේ කාරණා දෙක නිසා ඔබට සමහර විට ඒක නරක පුරුද්දක් වෙලා ඔබේ තරබාරු බව වැඩි වෙලා තියෙනවා වෙන්න පුළුවන්. දැන් ඔබට ඕනේ මේ ඔබේ lifestyle එක change කරන්න. එහෙනම් ඔබ මේක හොඳ පුරුද්දක් බවට පත් කරගන්නේ කොහොමද? ඔබට සිද්ධ වෙන ඔබේ ආහාර පාලනය කරා. ඒ වගේම ඔබට සිද්ධ වෙන exercise කරන්න. ඉතින් දැන් ඔන්න මේක හිතලා පටන් ගන්නකොටම අර honeymoon period එක වගේ තමයි. ඒ කියන්නේ ඔබ හරි සතුටෙන් මේ වැඩේ පටන් ගන්නවා. පළවෙනි දවසේ ඔබ ජිම් එකට යනවා. ඊට පස්සේ ඔබ කෑම පාලනය කරනවා. දෙවෙනි දවසේ ඔබ ජිම් එකට යනවා. ඔබ කෑම පාලනය කරනවා. තුන්වෙනි දවසේ ජිම් එකට යනවා. කෑම පාලනය කරනවා. මෙන්න මේකෙන් පස්සේ ඔන්න ඊට පස්සේ ජීවිතයේ යථාර්ථය අවබෝධ වෙන්න පටන් ගන්නවා. දැන් හනිමුන් පීරියඩ් එක ඉවර වෙලා ගෙදර ආවට පස්සේ සිද්ධ වෙන්නේ මොකද්ද? ඊට පස්සේ සිද්ධ වෙනවා ඔවුන්ට ජීවිතය සමග ඉන්න, ජීවත් වෙන්න. එහෙනම් ඒකට අපි ඊට පස්සේ ඔවුන්ගේ ජීවිතයේ ප්‍රශ්න එන්න පටන් ගන්නවා. දැනගෙන ඉන්න ඕන ඔබ ඉන්නේ දැන් මේ habit formulation එකේ අංක 1 හනිමුන් කියන එකේදී. ඒකෙදී ඔබට කිසිම පීඩාවක් නැහැ. ඔබ ආසාවෙන් ඔබේ හැබිට් එක චේන්ජ් කරන්න පටන් ගන්නවා. හැබැයි දෙවෙනි එක, එහෙම නැත්නම් ඔන්න දෙවෙනි කාරණේ කියලා මම ඔබට කියන්නේ struggle period එක කියලා කියන්නේ මෙන්න මෙතනදී තමයි ඔබට බාධක එන්න පටන් ගන්නෙ. ජීවිතේ ඉස්සරහට යනවද නැද්ද අමාරුකම් දැනෙන්න පටන් ගන්නෙ. ගොඩක් වෙලාවට හැබිට් වල විනාශය එහෙම නැත්නම් මලගම සිද්ධ වෙන අවස්ථා විදිහට සලකන්නේ මේ දෙවෙනි ෆේස් එක. දැන් මේකට එනකොට ඔබ ප්‍රධාන වශයෙන්ම ඔබට බාධක මේ අමාරුකම් තේරෙනවා. දැන් ඔන්න කෑම අඩු කරා දවස් 3ක් හිටියා. ඊට පස්සේ ඔබට ටිකක් අමාරුයි. ආපහු ඔබට කන්න හිතෙනවා. සමහරට ජිම් එකට ගියා ඇඟ රිදෙනවා මහන්සි. ඔබට ආපහු ජිම් එකට නොයා ඉන්න හිතෙනවා. දැන් ඔබේ අලුත් පුරුද්ද ටික ටික එපා වෙලා විනාශ වෙන්න පටන් ගන්නවා මෙන්න මෙතනින් එහාට. ඉතින් ඒ නිසා ඒක අපි කොහොමද ඕවර්කම් කරගන්නේ? එහෙනම් හැබිට් එකක් යනකොට මේ දවස් 3කට මැක්සිමම් 4කට පස්සේ ඔබට මේ එපා වෙන ස්ටේජ් එක එනකොට ඔබ කාරණා කීපයක් කළ යුතුයි. ඒ කියන්නේ අංක 1 තමයි ඔබ දැනගන්න ඕනි ඔබ දැන් ඉන්නේ මේ ස්ට්‍රගල් කියන ස්ටේජ් එකේ කියන කාරණේ. ඔබ ඒක හොඳින් දැනගන්නට ඕනි. එතකොට ඔබ දන්නවා දැන් මට මේ එපා වෙන්න යන්නේ. ඒක ඔබ දැනුවත්ව ඉන්නේ. එතකොට ඔබට මේක එපා නොවී ඉස්සරහට යන්න නම් ඔබ තවත් කාරණා කීපයක් දැනගත යුතුයි. ඒකේ අංක 1 විදිහට මම කියනවා ඔබ විසින් මේ ඔබේ හැබිට් එක රිචුවලයිස් කරන්න. ඒ කියන්නේ චාරිත්‍රයක් විදිහට ඔබ තියාගන්න. ඒ කියන්නේ ඔබ විසින් ජිම් එකට යන එක චාරිත්‍රයක් කරගන්න. ඔබ විසින් ආහාර පාලනය චාරිත්‍රයක් කරගන්න. ඔබ දන්නවා චාරිත්‍ර වලට මිනිසු වෙන්නේ නැති වෙනකොට මිනිසු බය වෙනවා. අපි අලුත් අවුරුද්දට එහෙම වෙලාවට කන්න බැරි වුණොත් සමහර විට ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේම අර කසාද ජීවිතයේදී චාරිත්‍රයක් විදිහට පොරුවට නැගලා කරන දේවල් කරගන්න බැරි වුණොත් ආපහු ජීවිතේම අවුල් වෙයිද කියලා බය වෙනවා. අන්න ඒ වගේ ඔබ දැන් ජීවිතයේ චාරිත්‍රයක් බවට මේක පත් කරගන්න. ඒ කියන්නේ අපි ඉන්නේ දෙවෙනි එකේ. ඒ කියන්නේ මේ ස්ට්‍රගල් ෆේස් එකෙන් ඔබට ගොඩ යන්න නම් මේක චාරිත්‍රයක් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔබ වෙලාවට කන එක, හරියට කන එක, ජිම් එකට යන එක, ඔබ එහෙම නැත්නම් එක්සර්සයිස් ටිකක් කරන එක චාරිත්‍රයක් බවට පත් කරගන්නට ඕනේ. ඒ කියන්නේ රිචුවලයිස් කරන්නට ඕනේ. අන්න එහෙම වුණාම ඔබට පුළුවන් වෙනවා නැවතත් අර ස්ට්‍රගල් පීරියඩ් එකේදී වුණත් දැනුමක් ඇතුව. ඒ කියන්නේ දන්නවා මේ ඉන්නේ මම මේක නවත්තන තැන. හැබැයි මම ඒක නවත්තන්නේ නැහැ. මම කොහොම හරි යනවා කියලා ඉස්සරහට යන්න ඔබ පටන් ගන්නවා. ඒ වගේම ඊළඟ එක තමයි ඔබ මේක රෙකග්නයිස් කරගත යුතුයි. රෙකග්නයිස් කියලා කියන්නේ ඔබ දැන් අනිවාර්ය
අනිවාර්යයෙන්ම දන්නවා මේ පීරියඩ් එකේ මගේ අනිවාර්යයෙන්ම මේක එපා වෙනවා මට. එහෙනම් රෙකග්නයිස් කියන ඔබ දැනුවත්වයි ඉන්නේ. අන්න එතකොට ඔබගේ යටිහිත ඔබේ හිතට ඔබ දෙන්න රයිට්. මම දන්නවා මේක එපා වෙනවා කියලා. හැබැයි මම මේක එපා වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මම කොහොම හරි මේක ඉස්සරහට කරගෙන යනවා. ඒ කියන්නේ මේ හැබිට් එක මා තුල රඳවගෙන මින් ඉස්සරහට යනවා කියන එක ඔබට කතා කරන්න පුළුවන්. ඒ හින්දා අංක 1 විදිහට මම ඔබට කිව්වේ හැබිට් ෆෝමියුලේෂන් එකේදී මේ හනිමුන් කියන කාරණේ ඒක ඉතාමත් වැදගත්. අංක 2 විදිහට මම ඔබට කියනවා ඒ තමයි ස්ට්‍රගල් පීරියඩ් එක අපි අඳුරගන්නට ඕනි. ඒකෙදි ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් ඔබ කළ යුතුයි. එකක් තමයි රෙකග්නිෂන් කියන එක. ඒ කියන්නේ ඔබ අඳුරගන්නට ඕනි ඔබ දැන් ඉන්නේ මේ පීරියඩ් එකේ. මේක තුල සමහර විට මගේ හැබිට් ෆෝමියුලේෂන් එක එහෙම් පිටිම නවතින්න පුළුවන් කියන එක. ඊළඟ එක විදිහට ඔබ අඳුරගන්න ඕනි රිචුවලයිස් කරන්න ඕනි. ඒ කියන්නේ ඔබ මේක චාරිත්‍රයක් විදිහට ඔබ ජීවිතයට ඒකාබද්ධ කරගෙන මම අනිවාර්යයෙන්ම මේක කළ යුතුයි කියන තැනින් ඉස්සරහට යන්නට ඕනි. ඊළඟට තුන්වෙනි කාරණේ තමයි why. ඒ කියන්නේ අපි දැනගන්න ඕනි ඇයි මම මේක කරන්නේ. ඔන්න ඔබේ ඔළුවට එනවා ඇයි මම මේක කරන්නේ කියන කාරණේ. ඒ කියන්නේ why කියන එක ඔබ දැනගන්න ඕනි. ඇයි මම මේ අලුත් පුරුද්දක් මගේ ජීවිතයට එකතු කරගත්තේ. ඔහේ නෙවෙයි ඔබ මේක පිළිබඳ දිගින් දිගට හිතන්නට ඕනි. ඔබට එපා වේගෙන ඔබ ඒක හිතන්නට ඕනි. මම මේක නොකරොත් මට මොකද වෙන්නේ? මම මේක නොකරොත් මම තවත් තරබාරු වෙයි. මම අවලස්සන වෙයි. මම අසනීප වෙයි. එහෙම නැත්නම් මට බෙහෙත් බොන්න වෙයි. දැන් මේක නොකර හිටියොත් මට වෙන හානි මොනවද කියන එක ඔබ තේරුම් ගන්නට ඕනි. ඒ වගේම මම මේක කරොත් ඒ කියන්නේ මම දිගට දිගට කෑවොත් ඒ වගේම මම එක්සර්සයිස් නොකර හිටියොත් මෙන්න මෙහෙම වුණොත් මට මොකද වෙන්නේ? හැබැයි මම එක්සර්සයිස් කරොත් මගේ ඇඟ කෙට්ටුවේ, මගේ ලෙඩ රෝග අඩුවේ, මගේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් වෙයි. මෙන්න මේ why කියන සාධකය තමයි තුන්වෙනි සාධකය විදිහට මම ඔබට කතා කරන්නේ. ඔබ දැනගන්නට ඕනි හැම වෙලාවෙම ඇයි මම මේ හැබිට් එක මාරු කරන්න කියලා. ඔබ කොන්සස්ලි ඒ කියන්නේ ඔබ නිකන් ඔහේ නෙවෙයි මානසික වේග තේරුම් අරන් ඉන්නට ඕනි. එහෙනම් මම කාරණා තුනක් මේ වෙනකන් කතා කරා. අංක 1 විදිහට මම ඔබට කිව්වේ හනිමුන් කියන එක. හනිමුන් එකේදී ඔබ හරි කැමැත්තෙන් මේ වෙනසට යනවා. ඒ කියන්නේ ඔබට ඒක අලුත් දෙයක් නිසා. හැබැයි ඊට ටික දවසකට පස්සේ ස්ට්‍රගල් කරන්න පටන් ගන්නවා. ඒකෙදී ඔබ මේක රෙකග්නයිස් කරගන්න ඕන, රෂනලයිස් කරගන්න ඕන කියන කාරණේ කිව්වා. අංක 3 විදිහට මම ඔබට කිව්වේ ඔබ මේකේ why, එහෙම නැත්නම් ඇයි ඔබ මේක කළ යුත්තේ, නොකළොත් මොකද්ද වෙන්නේ කියන කාරණා දෙක පිළිබඳ ඔබට අවබෝධයක් තියෙන්නට ඕනි. මෙන්න මේ කාරණා තුන තමයි ප්‍රධාන වශයෙන්ම අපි හැබිට් ෆෝමියුලේෂන් එකදී පාවිච්චි කරන්නේ. හතරවෙනි කාරණේ විදිහට අපි සලකන්නේ ලයිෆ් ප්‍රොජෙක්ෂන් කියන එක. ඒ කියන්නේ ඔබට ජීවිතේ අරමුණක් තියෙනට ඕන. අන්නේ අරමුණ හැම වෙලාවෙම ඔබේ ඔළුවට එන්න ඕන. දැන් ඔබේ ලයිෆ් එකේ මෙන්න මේ මම කියන කාරණට අදාළ ප්‍රොජෙක්ෂන් එක තමයි හැබිට් එක වෙනස් කරන්න බලපාන කාරණා තමයි අසනීප වෙයි කියන්නේ. එහෙනම් ඔබ ගෝල් එකක් තියාගන්න. තව මාස 6කින් මම කිලෝ 10ක් අඩු කරනවා. තව මාස 6කින් මම හොඳ ලස්සන ඇඟක් හිමිකාරියක් හිමකරුවෙක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් තව මාස 6කින් මම මගේ අසනීප තත්ත්වෙන් මිදිලා බෙහෙත් වලින් අයින් වෙනවා. මෙන්න මේ වගේ ප්‍රොජෙක්ෂන් එකක් ජීවිතේ ඔබට තියෙන්නට ඕන. එහෙනම් එතකොට ඔබට දැන් මේ හැබිට් එකෙන් ඔබ ඉවත් වෙන්න යනකොට අර රිචුවලයිස් වෙලා ඔක්කොම වෙලා ඉවත් වෙන්න යනකොට ඔබට හිතෙනවා නෑ මගේ ගෝල් එකක් තියෙනවා, පර්පස් එකක් තියෙනවා, මම මේකට යන්නට ඕනි. අන්න ඒ නිසා ඔබ විසින් අනිවාර්යයෙන්ම ලයිෆ් ප්‍රොජෙක්ෂන් එකක් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔබ අනිවාර්යයෙන්ම ඔබේ පර්පස් එක දැනගෙන ඉන්නට ඕනි. යම් කිසි හැබිට් එකක් මාරු කරන්න. ඒ කියන්නේ තියෙන හැබිට් එකක් වෙනස් කරන්න ඔබට තියෙනවා අරමුණක්, පර්පස් එකක්. නැත්නම් ඔබ ඒක කළ යුතු වෙන්නේ නෑ. අපි හිතනවා කෙනෙක් අධික ලෙස සල්ලි පාලනය කරන්න නැතුව වියදම් කරලා ඔහු දුප්පත් වෙනවා. එහෙනම් ඔහුට අවශ්‍යයි සල්ලි හොයන්න, ඔහුට අවශ්‍යයි ඉතුරු කරන්න, ඔහුට අවශ්‍යයි ඉන්වෙස්ට් කරන්න. අන්න එහෙනම් හැබිට් එක මාරු කරන්න වෙනවා අර අධික ලෙස වියදම් කරන එක නවත්තලා පාලනයක් ඇතුව වියදම් කරන්න එන්න වෙනවා. එහෙනම් මේ හැබිට් එක මාරු කරන්නේ ඇයි? ඔබේ ජීවිතයේ අරමුණ ඔබ දැනගනවා. එහෙනම් හතරවෙනි කාරණේ ලයිෆ් ප්‍රොජෙක්ෂන් කියන එක. මේක ඉතාමත් වැදගත් කාරණයක්. ඒ කියන්නේ අංක 1 2 3 4 කියලා අපි ආවා ලයිෆ් ප්‍රොජෙක්ෂන් එකේදී ඔබට ඔබේ ජීවිතය පිළිබඳ තියෙන අරමුණ ඉතාමත් වැදගත් වෙනවා. අංක 5. අංක 5 තමයි නේචර්. එහෙම නැත්නම් ඔබේ ජීවිතයෙන් ඔබේ ඇතුළාන්තයෙන් එන දේවල්. මෙන්න මේවා ඔබ පාලනය කරන්න ඕනේ. මේ අංක 5 යටතේ, ඒ කියන්නේ මේ ඔබේ nature එකෙන්, ඔබේ ඇතුලෙන් එන දේවල් එක්ක, ස්වභාවිකව ඔබට එන දේවල් එක්ක, අංක 1 තමයි distraction. එහෙම නැත්නම් ඔබ discourage කියන එක. discourage කියලා කියන්නේ ඔබ විසින් ඔබවම අධෛර්යයටපත් කරගන්නවා. ඒ කියන්නේ ඒක ඔබ ඇතුලෙන් එන්නේ, ඔබට තේරෙන්නේ නැහැ. අන්න එතකොට ඔබ ධෛර්යයක් ගන්න ඕනේ නැහැ. මම කාගෙන කොහොම හරි ඉතුරු ටික කාලෙ මේක කරගෙන යනවා. මම මේ වෙනස කරගන්නවාමයි කියන discouragement එක අයින් කරලා encouragement එකට යන්නට ඕනේ. discouragement කියන්නේ ඔබ ඇඟ ඇතුලෙන් එනවා. ඒක සාමාන්‍යයෙන් අලුත් දෙයක් කරන්න යනකොට ඔබ විසින් ඔබේ nature එක ඇතුලෙන් එන දෙයක්. ඒ නිසා nature ගැන කතා කරද්දී පස්වෙනි එක ඔබ දැනගෙන ඉන්න ඕනේ මෙන්න මේ discourage කියන එක. ඊළඟ එක තමයි seduction කියන එක. ඒ කියන්නේ රැවටීමක්. ඔබ විසින් ඔබව රවට්ට ගන්න. සමහර විට හොරෙන් කාලා හිතන අනේ මම කෑවේ නැහැ කියලා. සමහර විට පොඩ්ඩක් කාලා හිතන අනේ මම කෑවේ නැහැ කියලා. අනේ අද මේ හේතු හින්දා මට යන්න බැරුණා කියලා ඔබ justify කරගන්න. ඒ කියන්නේ ඔබ කියන gym එකට යන්න අත මට වෙලාවක් තිබ්බ නැහැ. මට ඊට වැඩි important වැඩක් තිබ්බා. අද මට gym එකට යන්න බැරි වුණා. මට ඊට වැඩිය මෙන්න මේ දේ කරලා ඉවර කරන්න මට task එකක් තිබ්බා. ඒ කියන්නේ ඔබේ time planning වල ප්‍රශ්නයක්. හැබැයි ඔබ එතකොට excuse එකක් කරගෙන ඔබවම රවට්ට ගන්නවා. මම ජිම් එකට ගියේ නැහැ කියන. එතකොට මේ අපි ඉන්නේ අන්තිම පස්වෙනි එකේ. ඒ කියන්නේ පස්වෙනි එකේදී nature කියන එකයි අපිට බලපාන්නේ. එතකොට nature එකේදී පළවෙනි එක තමයි discouragement. එහෙම නැත්නම් ඔබ encourage වෙන්න ඕන, බය ධෛර්යමත් වෙන්න බෑ. ඊළඟ එක තමයි මම ඔබට කිව්වා මේ කියන විදිහටම discouragement එකෙන් පස්සේ අපිට තියෙන එක seduction කියන එක. ඒ කියන්නේ ඔබ ඔබවම රවට්ට ගන්න එක. හරි, ඊට පස්සේ අපි කතා කරනවා distraction කියලා එකක්. ඒ කියන්නේ කඩාකප්පල්කාරීකම් වෙන්න පුළුවන් එක එක දේවල් හින්දා, gedara ප්‍රශ්නයක් හින්දා, පරිසරයේ ප්‍රශ්නයක් හින්දා, සමාජයේ ප්‍රශ්නයක් හින්දා ඔබ මේ වැඩසටහන කඩාකප්පල් වෙන්න පුළුවන්. අන්න ඒක ඔබ දැනගෙන නෑ මම මේක කඩාකප්පල් කරන්න
කරන්නේ නැහැ කියන තැනට සිහි බුද්ධියෙන් ඉන්න ඕන. ඉතින් අන්න ඒ නිසා ඔබ මුලින්ම මොන හැබිට් එකක් කරන්න ගියත් අපි හිතන තරම් මේක ලේසි නැහැ. හැබැයි ඔබට අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. ඒ කරන්න නම් ඔබ අඩුම මේ ක්‍රම පහ අනුගමනය කළ යුතුයි. ඒකෙදි අංකයක ඔබ හනිමුන් කියන එක ඔබ දන්නවා. ඒ කියන්නේ ඔබ කැමැත්තෙන් මේක පටන් ගන්න එක. ඊට පස්සේ ස්ට්‍රගල් ෆේස් එක එනවා. ඒකෙදි ඔබ විසින් අනිවාර්යයෙන්ම තේරුම් ගන්න ඕනි මන් මෙන්න මෙතන රෙකග්නිෂන් එක සහ එහෙම නැත්නම් ඒක ඔබ රිචුවල් එකක් බවට පත් කරලා ඔබ ඉස්සරහට යන්නට ඕනි. තුන්වෙනි කාරණේ මං කිව්වා ඇයි මම මේක කරන්නේ? මම මේක කරොත් මොකද්ද මට තියෙන්නේ? මම මේක නොකරොත් මොකද්ද තියෙන්නේ කියනක ඔබ හිතලා ඔබ ඉස්සරහට යන්නට ඕනි. හතරවෙනි කාරණේ විදිහට මම ඔබට කතා කරේ ලයිෆ් ප්‍රොජෙක්ෂන් කියන එක. ඒ කියන්නේ ඔබේ ජීවිතයේ මේ සම්බන්ධ මේ අරමුණ සම්බන්ධව අරමුණක් තියෙන නම් ඒක ඇචීව් කරන්න ඕනි කියනක ඔබට හිතෙන්නට ඕනි. පස්වෙනි කාරණේ මං කිව්වේ නේචර් කරා මං කිව්වා ඔබට ඩිස්කරේජ්මන්ට් එකක් එන්න පුළුවන්. ඔබ එන්කරේජ් වෙන්නට ඕනි. ඒ වගේම සෙඩක්ෂන් එකක්. ඒ කියන්නේ ඔබ රවටෙන්න පුළුවන්. ඔබ විසින්ම රවට්ට ගන්න පුළුවන්. ඒක නැති කර ගන්නට ඕනි. ඊට පස්සේ තුන්වෙනි කාරණේ තමයි ඔබට ඩිස්ට්‍රැක්ෂන් එකක් එහෙම නැත්නම් කඩාකප්පල්කාරී බවක් හිතෙන්න පුළුවන්. ඔබ ඒක නවත්ත ගන්නට ඕනි. ඉතින් මෙන්න මේ ක්‍රම පහ ඔස්සේ ඔබේ හැබිට් එක ඉදිරියට අරගෙන යන්න කොන්සස්ලි මේකෙදි වෙන්නේ ඔහේ රිද්ද වෙන්නේ නැහැ. ඔබ මෙහෙම බොහොම කොන්සස්ලි තමයි මේක අරගෙන යන්නේ. මෙන්න මේ විදිහට ඔබ එක දිගට අරන් ගියොත් එහෙම මොකද හැබිට් ෆෝමියුලේෂන් එහෙම නැත්නම් හැබිට් එකක් එහෙම නැත්නම් පුරුද්දක් ඇති කර ගන්නවා කියන්නේ කන්ස්ටන්ට් ක්‍රියාවලියක්. ඒ කියන්නේ අද කරලා හෙටත් කරන්න ඕනේ, හෙට කරලා අනිද්දාත් කරන්න ඕනේ. මෙන්න මේ විදිහට ඉස්සරහට යන්න ඕනේ. එතකොට ඔබට මෙන්න මේ විදිහට ඔබ මේ කාරණා ගැන සිහි කරමින් ඉදිරියට ගියොත් මේ හැබිට් ෆෝමියුලේෂන් එක විද්‍යාත්මකව ඔබ ඇතුළට එකතු වෙනවා. ඊට පස්සේ ඔබට වෙනස් කරන්න බැරි පුරුද්දක් බවට ඒකපත් වෙනවා. එතකොට මෙන්න මේ දේ කරගෙන යනකොට ඔබට මනසට මේක හොඳ දෙයක් බව තේරෙනවා. එතකොට ඔබේ මනස හරහා ඩොපමින්, සෙරටොනින් කියන හොඳ හෝමෝන් සික්‍රීට් වෙලා ඔබ දිගින් දිගට මේක කරන තැනට එළබෙන්න පටන් ගන්නවා. එතකොට දිගින් දිගට ඔබේ මනස හරහා එහෙම නැත්නම් ඔබේ එන්ඩොක්‍රයින් සිස්ටම් එක හරහා යන මේ සෙරටොනින් සහ ඩොපමින් කියන හෝමෝන් ඔබ දිගට මේ වැඩේ කරගෙන යන්න මොටිවේට් කරනවා. ඒක හරහා ඔබ මේ පුරුද්ද කැමැත්තෙන් කරගෙන යන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ඔබ මේ දේවල් මේ පුරුදු ටික ෆෝමියුලේට් කරද්දී අනිවාර්යයෙන්ම අද වීඩියෝ එකේ මම ඔබට කියලා දෙන්න අවශ්‍ය උනේ කොහොමද ඔබ පුරුදු ඔබේ ජීවිතයට එකතු කරගන්නේ සඳහා භාවිතා කළ යුතු විද්‍යාත්මක ක්‍රම පහක්. ඉතින් මම ඔබට ආරාධනා කරනවා subscribe කරලා නැත්නම් subscribe කරන්න අපේ YouTube නාලිකාව Success Club ඔබට අනිවාර්යයෙන්ම ජීවිතයේ දිනන හැටි අපි කියලා දෙනවා. ඔබට ජය.